ඊය හිතේලන දරු වැඩසටහන ඉවර වෙලා චරිත් අසලංක ගෙදර ගියාද දන්නේ නැහැ. ඔව්. ඊය දවසේදී පැවැත්වෙන හිතේලන දරු වැඩසටහන දින ස්වර්ණ වාහිනියේ රංගන ඉදිරිපත් කරන හිතේලන දරු වැඩසටහන සහභාගී වන්නේ අපේ ක්‍රීඩකයන් ඉතින් බානුක රාජපක්ෂ, ඒකම දිල්ෂාන් මදුශංක, ප්‍රවෝද් මදුශාන්, චරිත් අසලංක, මතේෂ පතිරණ, අසිත ෆෙනැන්ඩෝ, මහේස් තීක්ෂණ සහ සාමික කන්නතම වැඩසටහන සහභාගී වන්නේ. ඉතින් මේ වැඩසටහන ගොඩක් ෆන් දේවල් සිද්ධ වෙනවා, ගොඩක් ආතල් සිදි සිද්ධ වෙනවා, ඒ වගේම ගොඩක් හොඳ දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපි දැක්ක අර බැට් එක නැතිවෙච්චලා මට එන්න කියලා අලුත් බැට් එකක් දීලා කඩේක සිග්නේචර් සරන් දීලා ඔහුගේ පරණ බැට් එකක් දෙනවා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් ෆන් කතන්දර සිද්ධ වෙනවා. ඉතින් එක දෙයක් සිද්ධ වෙනවා, මේ කියන්නේ ආතල් සිද්ධියක් සිද්ධ වෙච්ච මේවා වැඩි සීරියස් ගන්න එපා. ඉතින් මේ ක්‍රීඩාවේ පාටන පාශල් දේවල් මේ වගේ ආතල් දේවලුත් අපි ඔයගලන්ට කියන්න ඕනි. මොකද ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක බැලුවේ නැත්තම් මේ දේවල් දරගෙන ඉන්න හොඳයි. ඉතින් ඉන්ෆර්මේෂන් දෙනවට වඩා දෙනවත් එක්කම දේවල් කතා කරනවා වගේම මේ වගේ ආතල් කතන්දරත් කතා කරන්න ඕනි. ඒකයි මම මේ නිකන් ඔයගලන්ට මේක කියන්නේ. ඉතින් මෙහිදී කට්ටිය තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එහෙම මැසේජ් කරන්න කොහොමද මොනවද කියන්නේ තරගක් ඉවරලා කියන්නේ කොහොමද කියන එක කතා වෙනවා. ඉතින් චරිත් අසලංක කියනවා එයා ගොඩක් ගාට දකින්නවා කියලා දිශාන් මොෂන්ගේ යවන මැසේජස් එහෙම. ඉතින් තරගයක් අවසන් වුණාට පස්සේ දිශාන් මොෂන් කියනවා කියලා බබා අද නම් බොලි ස්විංග් උන්නේ නැහැ, අද නම් හොඳ ස්විංගයක් ලබා ගන්න පුළුවන් වුණා, බෝලෙන් අද නම් හොඳ කඩු දෙකක් දවාගත්ත කියලා. ඉතින් ඒ වගේම අහනවා විරාට් කොහලි කඩුලු අපි දන්නවා දිශාන් මොෂන්ක විරාට් කොහලි කඩුලු විශිෂ්ට පන්දුවක් යොමු කරලා දවාගත්තා. ඉතින් විරාට් කොහලි කඩුලු දවාගත්තට පස්සේ මොකක් කියලාද මැසේජ් කරේ කියලා. ඉතින් එයා චරිත අසලංක කියනවා දිශාන් මොෂන්ක යවලා තිබ්බා කියලා බබා කොහලි නම් ගේමක් නැහැ ඉතින් බබා කියලා යවලා තිබ්බා කියලා මැසේජ් එකක්. ඉතින් මේවා මේ ෆන් එකට ආතලකට කියන්නේ අනිවාර්යෙන්ම චරිත අසලංක හොඳින් ගෙදර ගියාද දන්නේ නැහැ. මොකද ඒ කියපු කතන්දර වලට මම දැන් අර අනිත් කට්ටිය පොඩක් කුණු ටිකක් කියන්න ගත්තා. ඉතින් මම දැන් අනිවාර්යෙන්ම හොඳ ෂොට් එකක් හම්බෙන් ඇති